චිත්‍රකලා විෂය අධ්‍යයනය කිරීමේදී නූතන ශිල්පීන්ගේ කෘති හඳුනා ගැනීම ඉතා වැදගත්. එමගින් එම ශිල්පීන්ගේ නිර්මාණවල රූපිකාංග ගලපා ගැනීම හා වර්ණවල ප්‍රකාශන ශක්තිය මතු කිරීම වැනි ශිල්පීය ක්‍රම පිළිබඳ හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. අපි දැන් 19 වන සියවස අගහ 20 වන සියවස මුල ක්‍රියාකාරී වූ ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් ගෙගරි සූර්යාරච්චි අමරසේකර එසේත් නැතහොත් අපි කවුරුත් දන්න ACGS අමරසේකර ශිල්පියාගේ නිර්මාණ රස විඳිමු. කොළඹ හත ආනන්ද කුමාරස්වාමි මාවතේ ස්ථාපිත ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙන ACGS අමරසේකරගේ නිර්මාණ විවිධ අංශ යටතේ වර්ග කර දැක්විය හැකි. භූමි දර්ශන චිත්‍ර අමරසේකරගේ චිත්‍ර නිර්මාණ අතර කැපී පෙනෙනවා. මෙම භූමි දර්ශන චිත්‍ර සඳහා ඔහු බොහෝ විට දියසායා මාධ්‍ය යොදාගෙන තිබීම විශේෂත්වයක්. තෙල්සායා මාධ්‍යෙන් ඇඳි ආලේඛ්‍ය චිත්‍රද ඔහුගේ නිර්මාණ අතර ප්‍රධාන වෙනවා. ඒ අතරට ඔහු විසින් අඳින ලද ඔහුගේම ආලේඛ්‍ය චිත්‍රයේද අයත්. ඩී.එස්. සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ චිත්‍ර, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ චිත්‍රය, ආනන්ද සමරකෝන්, ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රමුඛව සඳහන් කළ හැකි. මුදලින්දු ACGS අමරසේකර විසින් ඇඳි ජන ජීවිතය හා සම්බන්ධ තේමා කොටගත් සිදුවීම් සුවිශේෂ නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රතිරූප හා මෙම චිත්‍ර සඳහා ඔහුට මූලාශ්‍ර වී ඇත්තේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ ශෛලියයි. විශේෂයෙන්ම ජොෂුවා රෙනෝල්ඩ්ස්ගේ නිර්මාණවල ලක්ෂණ අමරසේකරගේ නිර්මාණවල දක්නට පුළුවන්. ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාවේ ක්‍රම ලක්ෂණ වන්නේ ප්‍රශස්ත ලෙස ස්වභාවය අනුකරණය කිරීම, වර්ණ සංයෝගයේදී පැහැයන්ගේ වෙනස්වීම, පියවි පෙනුමෙන් වසන් කිරීම, පර්යාලෝකයේ සහ ක්ෂයවෘද්ධි ලක්ෂණ දැක්වීමයි. මෙම ලක්ෂණ මුදලිදු අමරසේකරගේ යකැදුරු දියණිය සහ විරකියාව නැමැති චිත්‍ර ඇසුරින් අධ්‍යයනය කළ හැකි. අප මුලින්ම යකැදුරු දියණිය චිත්‍රය රසවිඳිමු. ලංකේ සාම්ප්‍රදායික වෙස්මුණු කලාවේ ප්‍රකාශනශීලී ගුණය නූතනවාදී කලාවට අදාළ කර ගැනීමේ ප්‍රසස්ත උදාහරණයක් ලෙස යකදුරාගේ දියණිය නම් තෙල්සායම් චිත්‍රය හඳුන්වා දෙන්න පුළුවන්. එක් අතකට මෙම සිතුවම සාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ වූ විශිෂ්ට ලක්ෂණ මැනවින් හුවා දක්වනවා. යකදුරාගේ දියණිය චිත්‍රය සඳහා බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ ඇඳීම පිළිබඳ විශ්වාසය හා ක්‍රමවේදය පදනම් වී තියෙනවා. එනම් පර්යාලෝකය, ක්ෂයවෘද්ධි ලක්ෂණ, වර්ණවල මධ්‍යම පැහැ භාවිතයෙන් ඝනකම හෝ ත්‍රිමාණත්වයේ ගොඩනැගීම සහ ප්‍රශස්ත ලෙස ස්වභාවය අනුකරණය කිරීම වැනි සාධක මෙහි ප්‍රබලව දකින්න පුළුවන්. ගෘහ අභ්‍යන්තරයක සිටින යකැදුරු ඇඳුම් මායිත්තම් වලින් සැරසුණු යුවතියක් තමා ඉදිරියේ වූ මූලාශ්‍රයක් නොමැති ගිනි දැල්ලකට බය වූ ස්වරූපය මෙහි දක්වනවා. ගරා යක්ෂ වෙස්මුහුණක් සහ කෝලම් වෙස්මුහුණක්, උඩැක්කියක්, දොරගුළුළු දොරක් සහ යකැදුරු දියණියගේ ප්‍රමාණයට වඩා විශාල වූ ඇයගේම සෙවනැල්ල මෙහි අනෙකුත් රූපක ලෙස දැක්විය හැකි. යකැදුරාගේ දියණිය චිත්‍රය සම්භාව්‍ය වර්ණමාලාවක් සහිතව නිර්මිතය. ඒකවාර්ණික බව එනම් මොනෝක්‍රෝම් බව චිත්‍රය පුරා විසිරී තිබෙනවා. ඒකවාර්ණික පසුබිම මත මූලික වර්ණවන නිල්, රතු සහ කහ කැපී පෙනෙන ලෙස දක්වා ඇත. එනම් ද්විතීක වර්ණ සහිත පසුබිම මත මූලික වර්ණ භාවිතය මගින් උණුසුම මත උණුසුම සහ උණුසුම මත සිසිල මුණගස්වා තිබෙනවා. චිත්‍රයේ
समस्त एकवारणिक अवकाशे तुल प्रमुखव कैपी पिनेन्ने यकेदुरु दियनियत गरायक्ष वेस्मुहुनात गिनिदेल्लात्य मेम रूपतुनातर पवत्नावु त्रिकोणाकार संबंधय चित्रये जीवगुणे सह अर्थय मतु करनवा इमिन्म एम रूपक पीटुवीम सिवनेल्लिन सह कोलम वेस्मुहुनिन तवदुरटत अरुद्गन्वनवा රාසය බීතිය සමග අරුමේ එකතු කර ඇති මෙම චිත්‍රයේ විසින් සම්ප්‍රදායික ජන ජීවිතය සහ නූතන සමාජය අතර පවතින එකිනෙකට වෙනස් සම්බන්ධය නිරූපණය කර දක්වනවා අමරසේකරගේ නිර්මාණ අතර විරකියාව චිත්‍රයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. එය බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ මුඛ්‍ය ලක්ෂණ සමග විශේෂයෙන්ම එළිය අඳුර වැනි අංග මනවින් ඉදිරිපත් කරන නිර්මාණයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මුදලින්දු ACGS අමරසේකර විසින් විරකියාව නමින් නම් කර ඇති මෙම සිතුවම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වඩුවාගේ ගෙදර යනුවෙන් මෙම සිතුවම කොළඹ ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙනවා සිතුවම කැන්වසේ මත තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මිතයි මෙම සිතුවම තුලින් වඩු ගෙදර ඇති දරිද්‍රතාව මතු කිරීම සඳහා ඊතා මැනවින් මානව රූපහා වර්ණ හසුරුවා තිබීම දකින්න පුළුවන් ස්වාභාවිකවාදී හා යථාර්ථවාදී ශෛලීන් අනුව යමින් මානව රූපවල සුන්දරත්වයේ මෙන්ම එක් එක් මුහුණුවල වූ හැඟීම් ප්‍රකාශනත් මෙම නිර්මාණයෙන් මනාව පිළිඹිබු වෙනවා එසේම නිර්මාණයේ ගැඹුර දක්වන පර්යාලෝක ලක්ෂණ හොඳින් නිරූපණය කර තිබෙනවා එනම් පෙරබිම මැදබිම හා පසුබිම යන කොටස් මත රූප සහ වර්ණ සම්පිණ්ඩණය කර තිබෙනවා මෙම සිතුවමේ දැක්වෙන ජනේලය තුලින් නිවසට ලැබෙන ආලෝකය ඊතා ස්වභාවික ලෙස මතු කර දක්වා තිබෙනවා. එම ආලෝකයෙන් වඩුගෙදර නිවසියන්ගේ මුහුණුවල ජනනය වන හැඟීම් ඊතා මනවින් නිරූපණය කර තිබීම දකින්න පුළුවන්. ජනෙල් කවුළුව තුලින් දක්වන ආලෝකයේ ස්වභාවය සමස්ත නිර්මාණයේ යොදා තිබීමත් එම වර්ණ කියරොස්කුරෝ සිද්ධාන්තයට අනුව ත්‍රිමාන ලක්ෂණ සහිතව නිරූපණය කර තිබීමත් හඳුනා ගන්න පුළුවන්. විරකියාව නැමැති මෙම චිත්‍රයේද දක්නට ලැබෙන්නේ සම්භාව්‍ය වර්ණමාලාවකි. මෙහිදී සම්භාව්‍ය වර්ණමාලාවක් යනුවෙන් අදහස් කරන්නේ වර්ණවල ඇති සංගත බව නැතහොත් ඒකවාරණික බවයි. මෙතෙක් අධ්‍යයනය කළ මුදලදු අමරසේකරගේ සිතුවම් ශාස්ත්‍රාලීය කලා අධ්‍යාපනය තුල එම සීමා ජය ගනිමින් ඉතා ප්‍රකාශනශීලී ගුණාංග සහිතව නිර්මාණකරණයේ යෙදීම පිළිබඳව සාක්ෂි පෙන්නනවා. ඒ අනුව මුදලදු අමරසේකර නිර්මාණ අධ්‍යයනයන් අද දවසේ නිර්මාණකරණයේ සඳහාද බොහෝ පාඩම් සපයා දෙනවා.